හොඳයි. අද අපි මේ දරුවන්ගේ නිර්දේශිත රාගයක් එස්රාජ් සංගීත භාණ්ඩෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා අත්දැකීමක් ලැබුමු. කාෆි රාගය මේ සඳහා මම අද තෝරගත්තා. මම අද වාදනය කරන්නේ දිල් රුබා කියන සංගීත භාණ්ඩය. මේකේ තුම්බාවේ වෙනසක් තියෙනවා. හැබැයි එස්රාජ් කියන සංගීත භාණ්ඩයත් දිල් රුබා කියන සංගීත භාණ්ඩයත් වාදන ඉරියව් වාදන ශිල්පක්‍රම අතින් ගත්තහම සමානත්වයක් තියෙනවා. ඉතින් මම කාෆි රාගයේ කෙටි ආලාපයක් සරලව ඉදිරිපත් කරන්නම්. කාෆි රාගයේ විකෘති ස්වර දෙකක් යෙදෙනවා. එක විශේෂත්වයක් කෝමල ගාන්ධාරය, කෝමල නිෂාදය. අපි බලමු කාෆි රාගයේ ආරෝහණ අවරෝහණ ඉස්සලම වාදනය කරලා සංගති කීපයක් වාදනය කරලා ආලාපයට ප්‍රවේශ වෙමු. මුලින්ම ආරෝහණ අවරෝහණ. හොඳයි. කාෆි රාගයට ආවේනික සංගති අතරින් රේ ගා රේ මා ගා රේ සා සංගතිය ප්‍රධානයි. දානේ සා රේ ගා රේ එම සංගතිය සා සා රේ රේ ගා ගා මා මා පා කියන සංගතිය. ඒ සංගති තුන අපි මුලින්ම ඉදිරිපත් කරමු. මීළඟ සංගතිය මන්ත්‍ර දෛවතෙන් මුඛ්‍යාංගයටත් යොදා ගන්න සංගතිය. මා පදගරේ එහෙම සංගතිය තියෙනවා. රනේ දනි පද මාපා ඒ තවත් සංගතියක්. සරේ පා ඍෂභය පංචමය අතර යෙදෙන සංගතියකුත් තියෙනවා. ඒ සංගති තුනත් අපි බලමු. පංචමය වාදීස්වරේ. ඒකයි පංචමේ නැවතුනේ. හොඳයි. මධ්‍ය රය ගත් වාදනය සඳහා අපි ඉදිරිපත් වෙමු. කවිද පුතා අපිට තබ්ලාවෙන් සහාය වෙනවා. ත්‍රිතාලයට කලි ස්ථානෙන් තමයි පටන් ගන්නෙ, ආරම්භ කරන්නේ. පුතා වාදනය කරන්න බලන්න. අන්න එතන කලිය. අපි ආයෙත් බලමු. දා දින් දින් දා දා දින් දින් දා. ඒ ආකාරයෙන් තමා පටන් ගන්නෙ. නමුත් ආරම්භ කරන අවස්ථාවේ අපි තවත් ඕෆ් එකක් තියලා වාදනය කරොත් ඒ ගත් වාදනයේ ලස්සනක්
තියෙනවා අපි නැවතත් බලමු කොටස අන්තරා කොටස පටන් ගන්නෙත් තලී ස්ථානෙන්මයි බලමු अंतरा कोट अवसाने स्वर देख देख तानालंकारिक स्वरूपिंगी त्रिपत्ना एक हिम युद्धान्नत्व नत्व सरलवगान्नत्व अभी विधि देखम बलमु निदपाम गरिसा नत्तन सरलवगान्नो सरलतान कीप्यकपिवादने करमु आरोहण अवरोहण पिलिवलट वादने करन पुलं तान अलंकारय एकट अपि कियनवा सफत्तान कियला अपि बलमु सरेगम पदनि सनिदपम करेसा पदनी दनिसा निदपम करिसा मात्राट बलमु आयोन्नंग प्रिपुलां पंचमे इदल वादने करंड पदनिसा उच्च रिगरिसा निदपम गरिसा किला बलमु ए सरलतान मेदरुव इवागे तान अलंकार देख तुनक वादने करन्नु कीरिम प्रमाणवत् नमुत् अपि मे अलंकारिक तान किला तियनवा गमकाशितो वादने करन एकतानयक अपि वादने करला बलमु
තිහායි වාදනයකුත් සමග තාන ඉදිරිපත් කරන්න පුළුවන් අපි ඒ සඳහාත් ප්‍රවේශයක් ලබමු ताने बलमु හොඳයි ඒ සාමාන්‍ය මැදලය වාදන අවසානයේ ජල වාදන කියලා කොටසක් ශාස්ත්‍රීය රාගධාරී සංගීතයේ ශාස්ත්‍රීය වාදන වලදී ඉදිරිපත් කරමු මේ කරනවා අපි ඒ අවස්ථාවක් විමසලා බලමු සාමාන්‍ය ලය වැඩි කරලා තමයි මේ ජල වාදන ඉදිරිපත් කරන්නේ අපි පෙර වැයු මැදලය වාදනය වැඩි කරන්නත් පුළුවන් වෙනම ද්‍රුත ලය වාදනයක් යොදා ගන්නත් පුළුවන් අපි බලමු මේ ද්‍රුත ලය වාදනයක් ආස්ත්‍රින් ජල වාදනය කරමු ඒ අපි 30යි කොටසකින් අවසන් කරනවා නම් නැවතත් වාදනය කරමු පුතා අපි 30යි වාදනයක් අපි පෙන්නමු රිගමප්පා කියලා එකපාරක් සානිදප මගරිස වාදනය කළා ආයි ඒ 30යි කොටස එකම චක්‍රදාර හැටියට භාවිත කරන්න පුළුවන් ඒ 30යි කොටස තුන් පාරක් වාදනය කරලා අපි එකත් බලමු හොඳයි ඔබ ශාස්ත්‍රීය වාදනයක අංගෝපාංග හඳුනා ගන්න නැති ඉතින් ඔබේ භාණ්ඩයෙන් සරල වාදන ප්‍රවේශයක් ලබා ගන්න මෙයා අත්වලක් කර ගන්නවා